ආයුබෝවන් යාළුවනේ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ පබසර රන් පබලු කියන ගීතය මර්වින් පෙරේරා මහත්මයාගේ. ඉතින් මේ ගීතය දෙවන අදියර අලුතින් ගිටාර පටන් ගන්න කට්ටියට දෙවන අදියර හැටියට මම යෝජනා කරනවා. මේ ඒ විදිහට තමයි මම මේ ගීතයේ කෝඩ් ස්ට්‍රක්චර් එක දාලා තියෙන්නේ. ඉතින් ඔයාලා පළවෙනිම ලෙසන් එක දැකලා නැත්නම් මෙන්න මේ උඩ වැටෙන අයිකන් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ ලෙසන් එක බලලා මේ ලෙසන් එකට එන්න. මොකද මේකේ තියෙනවා කෝඩ්ස් කිහිපයක් අපි මේ ලෙසන් එකේ කතා කරපු. එතකොට අපි පොඩ්ඩක් බලමු කොහොමද මේ ගීතය යන්නේ කියලා. සරල විදිහට කෝඩ්ස් දාලා තියෙනවා. මම ලෙසන් එක අන්තිමට ටිකක් ඇඩ්වාන්ස් විදිහටත් ප්ලේ කරලා පෙන්නන්නම්. බලමු අපි මේ ගීතයට යන කෝඩ්ස් කොහොමද අල්ලන්නේ කියලා. පළමු ලෙසන් එකේ එමෙන්නත් මීට කලින් ලෙසන් එකේ මම කියලා දුන්නා ඔයාලට A E සහ D කෝඩ්. දැන් අද මම අමුතුවෙන් A කෝඩ් එක සහ D කෝඩ් එක අමුතුවෙන් කියලා දෙන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් එක බලලා ඉගෙන ගන්න. මේ ගීතයට අලුතින් එකතු වෙලා තියෙන්නේ මේ G කෝඩ් එක. ඒක G කෝඩ් එක අල්ලන හැටි දන්නේ නැත්තම් ඔයාලට මම කියනකොට අල්ලගන්න පුළුවන්. ඒත් එක්කම A7 කෝඩ් එක දාලා තියෙනවා. A7 කෝඩ් එකත් අපි මේ ගීතෙන් ඉගෙන ගමු. ඒක කොහොමද අපි G කෝඩ් එක අල්ලන්නේ? जी कॉर्ड क्रम देख कटापूर्वा मम कालीन गीत वालांगी हतरम भावित जी कॉर्ड जी फिफ्थ की साउंड फिफ्थ आसन्न साउंड कॉर्ड नम तद मम पेन वाले एंगिली तुन की कवर करना जी कॉर्ड इतना वाल पटांग मुलिम वाले पल्लेम स्ट्रिंग्स वाले वाले तुंगनी एंगिलती अन्न පළවෙනි ස්ට්‍රින්ග් එකේ කියන්නේ පළවෙනි ස්ට්‍රින්ග් එකේ තුන්වෙනි ෆ්‍රෙට් එකට තුන්වෙනි ඇඟිල්ල තියෙනවා. ඊට පස්සේ අපි පළවෙනි ඇඟිල්ල තියන්න ඕන පස්වෙනි ස්ට්‍රින්ග් එකේ දෙවෙනි ෆ්‍රෙට් එකට. ඊට පස්සේ දෙවෙනි ඇඟිල්ල තියන්න ඕන හයවෙනි ස්ට්‍රින්ග් එකේ තුන්වෙනි ෆ්‍රෙට් එකට. එතකොට ඒක සවුන්ඩ් වෙනවා මෙන්න මේ ආකාරයට. එහෙම සවුන්ඩ් වෙන්නේ නැත්තම් පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා ඔයාලට හදා ගන්න පුළුවන්. හුඟක් දුරට මේ කෝඩ් එක අල්ලනකොට ඔයාලගේ ඇඟිලි මේ ෆ්‍රෙට් බෝඩ් එක උඩ හිටගෙන ඉන්නවා. මෙහෙම ඇලයට මේ පල්ලෙහාට ඇලවෙන්න තිබිලා බෑ නේ? සද්ද එන්නේ නැහැ. හරි? ඒතර හිටගෙන තුඩු වලින් හිටගෙන ඉන්නවා. මුලදි චුට්ටක් අමාරු වෙයි. හැබැයි කරගෙන යද්දි ඇත්තටම පහසුවෙන් ඔයාලට කරගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලගේ thumb थम्बे
finger board එකට. ඊට පස්සේ අපි බලමු A7 chord එක. දැන් ඔයාලා A chord එක අල්ලන්න පුරුදුනා ගිය පාර lesson එකේ. පළවෙනි ඇඟිල්ල, දෙවෙනි ඇඟිල්ල සහ තුන්වෙනි ඇඟිල්ල තියන්න තියෙන්නේ D string එක, හතරවන string එක, තුන්වන string එක සහ දෙවෙනි string එකට. මේ ආකාරයට sound වෙන. ඉතින් A7 එක හරිම පහසුයි. ඔයාලගේ දෙවෙනි ඇඟිල්ල lift කරන්න තියෙන්නේ, උස්සන්න තියෙන්නේ. එතකොට notes දෙකයි අහුවෙන්නේ. එතකොට හතරවෙනි string එකේ දෙවෙනි fret එකයි, දෙවෙනි string එකේ දෙවෙනි fret එකයි තමයි ඔයාලා අල්ලන් ඉන්නේ. එතන මේ කෝඩ් එක සවුන්ඩ් වෙන්න නම් ඇත්තටම ඔයාලා ප්ලේ කරන්න ඕන ලස්සනට සවුන්ඩ් වෙන්න නම් ප්ලේ කරන්න ඕන මේ පස්වන string එකේ ඉඳලා පල්හැට. එතන තමයි A අපි ඒකට කියන්නේ root note එක. A7th root position chord එකක්. root position වෙනකොට chord එක strong strength එක වැඩි chord එකේ. chords පැත්ත හරි අපි හදාගමු. දැන් strumming පැත්ත. මේකට අපිට පුළුවන් strumming වර්ග කීපයක් පාවිච්චි කරන්න. නමුත් මම සරලම counts 4ේ strumming pattern එකක් කියලා දෙන්නම්. ඔයාලට apply කරන්න. මම ඉස්සලා play කරුවේ 1 1 2 3 4 1 2 3 4 කියන 1 2 3 4 1 2 3 4 කියන time එකට strokes හදාගෙන. එතකොට බලමු කොහොමද මේ pattern එක යන්නේ කියලා. 1 2 3 4 1 2 3 4. එතකොට මගේ පළවෙනි stroke එක bass පැත්තට. bass කියන්නේ මේ උඩ strings වලට. 1 2 කියති පල්ලෙහා strings තුනට විතර තමයි මම play කරන්නේ. 1 1 2 3 3 කියති මුකුත් නැහැ ඒ strings වල. අපි ring වෙන්න තියෙනවා 1 2 3 4 4 එකේදී ආයි අපි පල්ලෙහා strings වලට play කරනවා 1 2 3 4 1 2 3 4 1 2 3 4. ඔක්කොම down strokes තමයි යන්නේ. 1 2 3 4 1 2 3 4. එතකොට මේ beat එකේදී ඔයාලට හුඟක් මේ elbow එක පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලා පාවිච්චි කරන්නේ මෙන්න මේ රිස්ට් එක. මේ වලට මගේ රිස්ට් එක ගොඩාක් නැමෙනවා. ගොඩාක් නැමෙනවා කියන්නේ ගොඩාක් ෆ්ලෙක්සිබල්. ඒක දැන් රිස්ට් එක මෙහෙම කෙලින් තියලා නෙමෙයි නමන්නේ. රිස්ට් එක මේ අපේ මේ පැත්තට නමන්න ඕන. ඇඟ පැත්තට නමලා තමයි මෙහෙම ඔල් ප්ලේ කරන්නේ. දැන් අපි බලමු ඒ ස්ට්‍රමින්ග් පැටර්න් එක මේ කෝඩ්ස් වලට ඇප්ලයි කරලා. දැන් අපි මේ සින්දුව ප්ලේ කරන්නේ කෝඩ්ස් D major, ඊට පස්සේ G major, ඊට පස්සේ A major, A7, D. ඊට පස්සේ ආය අපි E වලටත් යනවා verse එකේ. හරි? ඔය ඔයාලට ඕන pattern එකක් හදාගෙන අපි කිමු 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4. අර strumming pattern එක practice කරන්න. මුලින්ම හරීම slow play කරන්න. 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 තවත් slow practice කරන්න පුළුවන් ඔයාලට. 1 2 3 4 1 2 3 4 1 2 3 4 ගොඩක් complex කරගන්න එපා. ඔය වේගი වැඩි කරලා එකපාරම සින්දුව play කරන්න ගිහිල්ලා complex කරගන්න එපා. ඉතින් simple විදිහට තමයි පොඩි slow
ගමනක් තමයි යන්න ඕන. දැන් මම චුට්ටක් මේ ගීතය ගායනා කරලා පෙන්නන්නම්. මේ ස්ට්‍රම් පැටර්න් එකයි මේ කෝඩ්ස් ටිකයි ඇප්ලයි කරලා. බබසර රන් බබ විනිමුතු කැන් ඔබ මම දාලා තිනවා ස්ටොප් කියලා එකක්. ඒකට ඔයාලා ඒ ඔබ දකුණේ කියලා මේ පාම් එක තියලා පාම් එක කියන්නේ මේ මේ කොටස තියලා ස්ට්‍රම් කරපු ගමන් අල්ලන්න ඕන. දැක්කද? ඔබ දකුණේ පබසර රන් දැන් මම පොඩ්ඩක් ඇඩ්වාන්ස් වර්ෂන් එකක් ප්ලේ කරලා පෙන්නන්නම්. පොඩ්ඩක් ඇඩ්වාන්ස් කෝඩ්ස් දාලා එතන මේක ඔයාලා බලන්න ඕන. මේක තමයි ඔයාලගේ ටාගට් එක කියලා හිතාගෙන. හරි? එකපාරම මේක ප්ලේ කරන්න බෑ. ඉතින් මම කෝඩ්ස් මේක ඇනලයිස් කරලා කියන්නෙත් නෑ. හැබැයි ප්ලේ කරන්න පුළුවන් විදිහක් තමයි මේ පෙන්නන්නේ. ඉතින් මම මේකට ඇප්ලයි කරනවා රෙගේ ස්ටයිල් එක ස්ට්‍රම්මින් පැටර්න් එකක් ගත්තොත්. හරි? රෙගේ බසර රන් පාබලු මිනිමුතු කැන්න නොපලු රජකිරු අගනැද ඔබිහද මල්ුයනි නැලවෙන මල්හදනි විලිදු කලේ එළුව ඇති ගඟ බැසේ සයුර බලා ඉතින් ඔයාලට පුළුවන් ඒ තලයට ඇවිල්ලා ප්ලේ කරන්න නොයෙකුත් වැඩ කෑලි දාලා ඔයිට වැඩිය හොඳට ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ක්‍රමක්‍රමයෙන් එතෙන්ට අපි ගමනක් යමු. මම හිතනවා ඔයාලා දෙයක් ඉගෙන ගත්තයි කියලා මේ ලෙසන් එකෙන්. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම අමතක කරන්න එපා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට යාළුව අතර මේ ඒ වගේම මම ඉල්ලීමක් කරනවා මේ වීඩියෝස් යාළුවෝ අතර බෙදාගෙන channel එකට support එකක් දෙන්න කියලාත් like button එක press කරන්නත් අමතක කරන්න එපා. එතෙක් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. මේ වීඩියෝ එකට ටිකක් කාල ගත්තා. නමුත් ඊළඟ වීඩියෝ එක මම පුළුවන් තරම් ඉක්මනින් කරන්න බලාපොරොත්තු වෙනවා. හැමෝටම ආයුබෝවන්.